භූමිතෙල් මිල සංශෝධනය කිරීමත් සමගම අපේ සෑම ඉන්ධන වර්ගයක්ම ආනයනය කරන මිලට වඩා වැඩිමිලට අපි අලෙවි කිරීම සඳහා මිල සහතික කළා තියෙන්නේ. අපිට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මගින් නිකුත් කරන නිර්දේශ අනුවත්ත කටයුතු කරමින් තමයි අපි සමහර දේවල් අපි සිදු කරන්නේ. ඒකෙදි විශේෂයෙන්ම පහුගිය කාලයේ සිදු වුණු අලාභයන් එකපාරම අඩු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද අඩු වෙනකොට අපිට ඒක අද දවසේ අපේ මිල සූත්‍රය ඇතුළත් කරන්න බෑ. මොකද අපි ගන්නෙ පසුගිය දවස් 30 තියෙන සාමාන්‍ය සාමාන්‍යගේ සහ අපි ආනයනය කරන මිල අනිවාර්යයෙන්ම අපි ඇතුළත් කළ යුතුයි. ඒ නිසා ලෝක වෙළඳ පොලේ අද දවසේ අඩු වුණා කියලා අපිට අද දවසේ අඩු කරන්න බෑ. මොකද අපේ පිරිපහදුව කටයුතු කරලා ඒ පිරිපහදුවෙන් නිෂ්පාදනය කරනේවත් ඒ වගේ අපේ ආනයනය කරනේවත් වියදමුත් සැලකිල්ලට අරගෙන තමයි ඒ කටයුත්ත කළ යුතුව තිබෙන්නේ. පෙට්‍රල් සහ සුපර් පෙට්‍රල් සහ විශේෂම සුපර් ඩීසල් වගේ ගත්තම අපිට යම් ලාභයක් දැන් තියෙනවා. ඩීසල් සාමාන්‍යයෙන් තාමත් තියෙන්නේ අපේ පිරිවැය හා සාමාන්‍ය මුදලක් තියෙන්නේ. භූමිතෙල් ගත්තත් අපේ පිරිවැය හා ආසන්න මුදලක් තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ 15 වෙනිදා වෙන විට විශේෂයෙන්ම මේ මිල සූත්‍රය පිළිබඳව තීරණය ගැනීම මුදල් අමාත්‍යාංශයෙන් නිලධාරීන්ට බාර දෙන්න මිල සූත්‍රයක් සකස් කරලා ඉවරලා ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.